පොහොරසාරණ ආධාරය සම්බන්ධයෙන් අපි මුල්ම අවස්ථාවේ දීලා තියෙන මිලියන 9.5ක් COVID-67 නෙකුට දිස්ත්‍රික්ක දෙකක් වෙන හෙක්ටයාර 638කට. ඊට දෙවෙනි අධීරයේ දුන්න අපි මිලියන 46ක් COVID-4475කට දිස්ත්‍රික්ක 12කට හෙක්ටයාර 3102කට. ඒක තුන්වෙනි අධීරයේ තමයි මිලියන 57.5ක් දීලා තියෙන්නේ මේ සතියේ. එතන COVID-4219ක් ඉන්නවා. දිස්ත්‍රික්ක 12ක් වෙනුවෙන් තමයි දීලා තියෙන්නේ. ඇත්තටම මේකේ පොහොරසාරණ ආධාරය අපි නිකුත් කරන්නේ COVID වගා කටයුතු ආරම්භයත් සමගම. ඒතර COVIDගේ වගා කටයුතු ආරම්භය අපි දැනුවත් වුණාම තමයි පොහොරසාරණ ආධාරය අපි නිකුත් කරන්නේ. දැනට දිස්ත්‍රික්ක 12ක් තමයි නිකුත් කරලා තියෙන්නේ. අනිත් පැයට අපි නිකුත් කරන්නේ වගා කටයුතු ආරම්භ කරාට පස්සේ. ඇත්තට මේ වර්ෂාවේ ප්‍රමාදයක් නිසා තමයි COVID වගා කටයුතු ආරම්භ කිරීම පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියෙන්නේ. නැත්තම් මේකේ පොහොරසාරණ ආධාරයේ බෙදීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ දැන්. මේ මාස්ක් ගන්නට නිසි වෙලාවට පොහොර යොදන්න ඕන. කන්න පහ වෙලා ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට පොහොර ටික යොදා ගන්න බැරුණොත් ඒක අසාර්ථකයි. ඒකෙන්ද මේ රජයේ විසින් ගත්ත තීන්දුව අපි ගොඩාක් ගරු කරනවා. මේක අපිට හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව නැති කරගත්තොත් අපි ඊළඟ පාරම්පරාව දෙක තුනක් ඒකට දුක් විඳිනවා. ඒකට හේතුව තමයි අපි ගොවි සාක්ෂණ වලුවේ අපි අවුරුදු 20ක් පල්ලෑට ඉන්නවා වෙන රටවලට වඩා. ඒ නිසා වෙන රටවල වල කිසිම ඒ කට්ටියට පාසුකමක් නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව ඒකට හදාගෙන තිනවා. අපි ආන්ඩුවෙන් ඉල්ලීමක් කරනවා ගොවියට තව තවත් සහන ආධාර දෙයි කියලා, තවත් ආධාර උපකාර කරයි කියලා, නැවුම් කුෂ්කර්මාන්තයට පරිවර්තනය කරයි කියලා. ඒක වෙනුවෙන් ගොවිනායක විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම කැපකිරීම අපි ආණ්ඩුව වෙනුවෙන් කැප කරනවා. ආණ්ඩුව වෙනුවෙන් අපි ඒ කාර්යය ඒ විදිහට මෙහෙයනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව අපි විශ්වාස කරනවා.